අවසරයි අපි ස්වාමීන් වහන්සේ අවසරයි මෑණියනි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි පළවෙනි දවසේ අවසාන සැසිවාරයේ මේකත් බිංගලා තියෙන ධර්ම සාකච්ඡාවක් සඳහා දැන් කමඨාන් සුද්ධ කිරීමක් සඳහා අපි පුරුදු පරිදි ලිඛිත ප්‍රශ්න වලින් පටන් අරගනිමු ඒ වගේම අපි සාදර වෙමු කාටරි සභාවට යමක් කියන්න කරන්න තියෙන ප්‍රශ්න ගන්න තියෙන නම් අපි ඒකටත් ආරාධනා සහිතව එජි මාතේ ඉල්ලා සිටමු ලිඛිත ප්‍රශ්න සභාගත කරන්න කියලා. ඉස්සරහට යන්න උපදේශ පන්ති ඇහුවා ඒකෙත් කියන සක්මන් භාවනා කරන හැටි. ඒතකොට මේ අපි දවල් සාකච්ඡා වේලාවේදී වේලාවල් වලදී ප්‍රශ්න සිපිකී ප්‍රසාකච්ඡා කරා ධර්ම දේශනාවත් මතක කර නිසා පොඩ්ඩක් මේ ප්‍රශ්නේ තව මොනවද අර ඇහුවා වගේ ඉස්සලා උදේ අහලා තිබුණා පය තියෙන එකද බලන්න ඕනේ පියවර ගානද බලන්න ඕනේ කොහෙද හිත තියන්න ඕනේ අන්න ඒ වගේ පොඩ්ඩක් තව ප්‍රශ්න විස්තර කරලා අහන්න නම් හොඳයි. අනුපිළිවෙල කියන එක මට නැත්තම් මේ ප්‍රශ්නේ තේරෙන්නේ නැහැ. ඒ නිසා කවුරු හරි මේ ප්‍රශ්නේ ආපෙකනයි මයිල්ලා හිටිනවා. පොඩ්ඩක් විස්තර සහිතව ප්‍රශ්නේ අගන්ඩේ කියලා ඒක කාටත් වගේ පොරොදිනයක් වෙයි කියලා. එහෙම නැත්තම් අපි යනවා ඊගා ප්‍රශ්නෙට. නමුත් සිද්ධාන්ත උපදේදී මෙලොවමාන හතක් මත ඉපදුණු මොහොතේම සක්මන් කිරීම ප්‍රායෝගික පිළිගත නොහැකි කරුණකි. මේ පිළිබඳ ඔබ වහන්සේගේ අදහස් ප්‍රකාශ කරන්න ඇත්තටම අපිට ප්‍රතික්ෂේප කරන්නත් පුළුවන් ඕනම් පිළිගන්නත් පුළුවන්. මේ දෙය වෙන්න බෑ කියලා කිසිම ප්‍රායෝගික ඥානයකින් කිසිම විද්‍යාවකින් විය නොහැකි කියලා ඔප්පු කළ නැහැ. ඒ නිසා වෙන්න පුළුවන් නොවෙන්නත් පුළුවන්. ඒ නිසා ශාසනයේ යමක් සාධනීය කරන ඔප්පු කරන ක්‍රම තුනක් තියෙනවා පච්චක්ක සිද්ධා අනුමාන සිද්ධා සද්දෙය සිද්ධා කියලා. ඒකෙන් සර්වචන් වහන්සේ ඉස්සලාම තුනේ පච්චක්ක සිද්ධා දතු දේ අතගාපු දේ ප්‍රත්‍යක්ෂ කළ දේ. ඒකෙන් තමයි අපි යමක් සාධනය කරන්නේ. අත හොඳට පුංචි මොලේට තේරුම් ගන්න ඕනේ අපි යමක් බලන වෙලාවේ ඒ වෙලාවේ අපිට ඇහෙන ශබ්ද සියල්ලම අවලංගු වෙලා යනවා. නායට දැනෙන සියලු ගඳ අවලංගු වෙලා යනවා. දිවට දැනෙන රස සියල්ල අවලංගු වෙනවා. කයට දැනෙන පහස අවලංගු වෙනවා. ඇහැට හිත ගිය ගමන් පහක් වැහෙනවා. ඒ නිසා අපි යමක් දකිනවා යමක් අත්දකිනවා කියලා කියන්නේ තව හතරක් යටපත් කරන චප්ප කළා දානවා. ඒ නිසා අපි අත්දකින්නේ ප්‍රත්‍යක්ෂයෙන් හයෙන් එකයි නැත්නම් පහෙන් එකයි. ඒ නිසා අපිට ප්‍රත්‍යක්ෂ කරන වෙලාවේදී සියල්ල දකින්න බෑ. ඒ සියල්ල දකින්න එක වෙන්නේ නැහැ කියන එකත් ප්‍රත්‍යක්ෂේ පැත්තක්. ඒ නිසා සියල්ල පිළිබඳ යම් අවබෝධයක් එනවා නම් එන්නේ ප්‍රත්‍යක්ෂේ දැකලා ඒක එහෙමනම් මේක වෙන්න ඇති කියලා කියන අනුමාන ඥානෙ. ඒකට කියනවා සද්දේ පච්චක්ක සිද්ධා පච්චක්ක සිද්ධා අනුමානේ ඒකට ණය විපස්සනාව කියලා කියනවා. ආකාර පරිවිතක කියලා කියනවා. ඒ නිසා අපි දන්න දේ ඊටාම ඩිංගිටයි ප්‍රත්‍යක්ෂ වශයෙන් අන්තිවාසියල්ම ඒකට සාපේක්ෂව මේක මෙහෙමනම් මේක වෙන්න පුළුවන් කියලා. මේ දෙක විද්‍යාවට හුරුයි. මේ දෙක විපස්සනාවට හුරුයි. නමුත් මේ දෙක ඉගෙන ගත්තට පස්සේ තව කොටසක් අහුවෙනවා සද්දහවෙන් අදහන. මේ සද්ධායෙන් අදහන දේ ප්‍රත්‍යක්ෂ කරන්නත් බෑ අනුමාන කරන්නත් බෑ. නමුත් චිත්‍රය සම්පූර්ණයෙන් නම් පච්ච අනුමාන සිද්ධව ඕනේ. මේ අනුමානයේ සහ ප්‍රත්‍යක්ෂයේ තමයි විද්‍යාවටයි විපස්සනාට අපි ගන්නේ. ඒ දෙකටම අහුවෙච්ච නැති කොටසක් සද්ධායෙන් අදහගෙන යන්නේ. අපි සාමාන්‍ය කර්මేశා කර්මඵලෙ පිළිගත්තට මේ ඉපදිච්ච මිනිසයා ඊගාවසරේ උපදිනවා කියන එක අදහලා මිසක්ක ප්‍රත්‍යක්ෂ කරන්නත් බෑ අනුමාන කරන්නත් බෑ.
ඒක සද්ධාවට දාන්න වෙනවා. එහෙම නැත්නම් අපේ චිත්තයේ අංග සම්පූර්ණ නැති නිසා. ඒ නිසා සිද්ධාර්ථ කුමාරයා පියුම් පිට වැඩියද කියන එක නැත්නම් හත්වෙනි සතියේදී ඔය විශාල නාගයෙක් ඇවිල්ලා මෙහෙම වෙලාගෙන මේ තරණේ දාගෙන පෙනෙන් වහගෙන හිටියද කියන එක වෙන්නේ නැහැ කියලා ඔප්පු කරන්න විදියක් නැහැ. ඒ නිසා අපිට ඒක ප්‍රායෝගික නැහැ කියලා කියන්න විදියක් නැහැ. නමුත් අපිට අපේ දන්න ඥානෙට වැටෙන්නේ නැහැ. අපි වවුලයි ඉගිලෙන්නේ කොහොමද කියලා අපිට වැටෙන තාලෙන් හොයන්න ගියට අහුවෙන්නේ නැහැ. වවුලයි ඉගිලෙන්නේ ශබ්ද තරංග වලින් අපිට තේරෙන්නේ නැහැ. නමුත් අපි දන්නවා ඇහැයින් බලලා අපිට ත්‍රිමාන රූපයක් ගන්න පුළුවන් වගේ ශබ්ද තරංග වලින් ත්‍රිමාන රූපයක් ගන්න පුළුවන්. ඇහැයින් බලලා ත්‍රිමාන රූපේ දන්න අපි වලකොඩෙලි අඳුර ගන්නවා වගේ වවුල යනකොට ත්‍රිමාන රූපෙන් ගන්නවා කියන එක අපි බලලා කරනවා අහලා කරනවා කියලා තියෙනවා. නමුත් තව ගොඩාක් සතු જાති ඉන්නවා අපිට අනුමාන කරන්න බෑ. උන්න පුදුමාකාර ඉවක් තියෙනවා. ඒ අපිට කියන්නේ නෑ මේ දෙයක් තියෙන අපි දන්නේ නෑ. ඔය මේ සුනාමි එන වෙලාවේ ඉන්දුනීසියාවේ විශාල සංචාරක හොටලයක සුද්ධ සුද්ධියෝ ඇත්තු පිට නැගලා ගමන් කරගෙන ඉඳලා තියෙනවා. ඉතින් ඒ සුනාමි එන්න පොඩකට ඉස්සලා ඇත්ගවෝ කියන තිත් අහන්න නැතුව කැලේ අලියෝ දුවන්න පටන් ගත්තලු එක පැත්තකට. ඉතින් මේ ඇත්ගවෝත් බය වුණා, උඩ හිටපු මිනිස්සුත් බය වුණා. මේ මොකද මේ හදිස්සියෙන් වගේ දුවන්නේ කියලා. සුවල්ප වෙලාවකින් සුනාමි වෙලා ඔක්කොම ගහගෙන ගියා. එතකොට තේරුණේ මේ ඇත්තුන්ට ඊට කලින් දැයිලා තියෙනවා මේ සුනාමියක් එනවා රට ඇතුළට දුවන්න කියලා. මිනිස්සුන්ට තේරුන්නේ නැහැ. මිනිස්සු මුහුදු පැත්තට දිව්වේ. ඉඩම් බෙදා ගන්න ගියා සුනාමි එන වෙලාව. අම්බරිලා හොදාගෙනම ගියා. අලියන්න තියෙනවා ඥාන. දන්නවද ඕගොල්ලෝ සුනාමියට සත්තු මෙරලා නැහැ කියන්නේ. බල්ලු බලලු 50,000ක් ලංකාවේ මිනිස්සු විතරක් මැරුවා. මොකෙන්ද අපි අදහන්නේ? උණ්ඩ ගයිගර් කවුන්ටරයක් තිබ්බාද? දුරේක්ෂ තිබ්බාද? අන්වීක්ෂ තිබ්බාද? නැකසාස්ත්‍රයක් තිබ්බාද? මේ Google කවුන්ටර් වලින් ඇවිල්ලි වරලා මේ නැවිගේට් කරලා පෙන්නුවාද? මොකක්වත් නැහැ. ඒ නිසා අපිට ඔප්පු කරන්න බෑ අපේ මනුස්ස මොළයට අහුවෙන සියල්ල විතරයි ඇත්ත අනිත් ඒවා නැහැ කියලා. ඒ නිසා ගොඩාක් අපි දන්නේ නැති වෙයි තියෙන නිසා අපි දන්නවා මේක ප්‍රත්‍යක්ෂය, මේක අනුමාන, මේක සද්දෙහිය. ඒ නිසා සර්වඥාන්සේ අපට දේශනා කරන්නේ සර්වඥ වෙන්න නෙවෙයි, සියල්ල දැනගන්න නෙවෙයි. අපි මේ කරන පව් ටික අයින් කරලා නිවන් දකින්න ඕන ටික දැනගත්තොත්, විතුරු ටික දැනගත්තත් එකයි නැති වුණත් එකයි. උපහන්න උදාහරණයක් වශයෙන් කියනවා නම් ඔය කවුරු හරි උනන්දු වෙනවා නම් ඩික්ටින්ෂන් එකක් ගන්න. මම දන්න දැන් ඒ වගේ ලකුණු ක්‍රමයේ තියෙනවාද කියලා. ලකුණු 100 100ම ගන්න ඕනේ 70 ගත්ත ගමන් ඩික්ටින්ෂන්. ඉතුරු 30 ගන්න ඕනේ නැහැ. විශිෂ්ට සාමාන්‍යයක් හම්බ වෙනවා. ක්‍රෙඩිට් එක ගන්න ඕනේ නම් සමාන සාමාර්ථයක් ලකුණු 50යි. සාමාන්‍ය සාමාර්ථයක් ගන්න ඕනේ ලකුණු 30යි. ඉතුරු 70ම ලැබලා නැහැ උත්පායෙත් පාස්. ජීන්සයි හිතන්නේපා අංග සාකල්යෙන් දැනගන්න අපිට අවශ්‍යත් නැහැ පුළුවන්කමකුත් නැහැ අපේ මනසට. සාකල්යෙන් සියල්ල දැනගන්න බැරි බව දන්න මිනිසයා මේ පැත්ත තියෙන එක සද්දෙය සිද්ධාව. අපි දන්නේ අපිට කරන්න බෑ. හැබැයි ඒක ඕනේ නැහැ. ඒක නැතුව වැඩේ වේරන්න පුළුවන්. අද විද්‍යාවෙන් ඔප්පු කරලා පෙන්නලා තියෙනවා අපිට අත ගන්න දකින්න බලන්න පුළුවන් හරිය තියෙන මුළු විශ්වයේ 4%. 26%ක් තියෙන්නේ dark matter 70%ක් තියෙන dark energy. ওই දෙකම දන්නේ කවුරක්වත්. ওই 104 දැනගෙන තමයි මුළු විද්‍යාවක් හදාගෙන හඳට ගියේ, rocket ඇවිල්ියේ, ඔක්කොම කෙරුවේ 104ක් දැනගෙන. සර්වචනන්සේ දේශනා කරමම සියල්ල දැක්කයි. දෙවියන් සහිත, මරුන් සහිත, ශ්‍රමණ බ්‍රාහ්මණයන් සහිත, ප්‍රජාව සහිත ලෝකයේ මම සියල්ල දැක්කයි. දැන් අපි කියන්න ඕන උන්වහන්සේට මොකද්ද වවුලන්න රේඩාර එක තියෙනා වගේ, ඇත්තුන්ට භූමිකම්පාවල් තේරෙනා වගේ, උරගයන්ට ශබ්ද තේරෙනා වගේ තේරෙනවා. ඉතින් ඒ වගේ වෙලාවල් එනකොට ඒ වගේ දේවල් වෙන්න ඉඩ තියෙනවා. අපිට පිළිගත යුතුයි කියලා කටවත් කියන්නත් බෑ, පිළි නොගත යුතුයි කියලා ඔප්පු කරන්නත් බෑ. ඒ නිසා අපි ඒව ටිකක් පැත්තකට තියනවා සද්දෙය සිද්ධාවට. හැබැයි ඔය වයසට ඒ වගේ දේවල් හොඳටම අදාළ භාවයක් පේනවා. මේව තේරුම් කරගෙන මේ යන්න ඕනේ කියලා. නමුත් අවුරුදු 40 පනින්න ඊට පස්සේ ඔය කත්ති මොකක්වත් නැ දෙන ඕන දෙයක් කාලා
මැටික් වෙනවා. අතලිය වැන්නටත් පස්සේ ඔය මැටිකම ආවේ නැත්නම් එහෙනම් ගෙනියන්න බෑ ජීවිත. ඒ නිසා කියනවා උඹ විශ්වවිද්‍යාල මට්ටමට යනකොට කොමියුනිස්ට් කාර්යයක් නොවුනොත් උඹ මැට්ටයි. 40 දීත් කොමියුනිස්ට් කාර්ය නම් උඹ අමු මැට්ටෙක් කියලා කියනවා. ඒ වෙනකොට ඔය කොමියුනිස්ට් කතා නැහැ. You are a bloody fool. You are a fool if you are not a communist at the university. But at 40, if you are still a communist, you are a bloody fool. එinsa ome anko ome anakota ogollama liyai pottola Siddhartha Kumara piyun hataka neme ataka wadla thiyena kiyala. Danata nan tikak oy podi waliyak thiye. Ganan ganneba. Eka wedagath wenne ne avabodayata. Ewa api dala thiyenne wenama basket ekka saddeyya siddha. අනික් හැම ආගමක්ම පටන් ගත්තේ සද්දෙය සිද්ධායෙන් කිසිම ප්‍රත්‍යක්ෂයක් නැහැ. සර්වඥාන්සේ පටන් ගත්තේ ප්‍රත්‍යක්ෂ සිද්ධායෙන් සද්දෙය සිද්ධාව කියලා පැත්තක තියෙනවා. තීරුම් කරගන්න බැරි කොටසකට බාස්කට් එකක්. නමුත් ඒක වුණත් සර්වඥාන් සඳහන් කරන අභිඥා ලැබුවට පස්සේ වැඩිපුර අධ්‍යාපනය කරලා පස්සේ සමන්ට ඒක පිටිබඳව පරීක්ෂා කරන්න පුළුවන්. හැබැයි ඒක ඕන වෙන්නේ සම්මා සම්බුද්ධත්වයට. එහෙම නැත්නම් අපි කියන සර්වඥතා ඥාණයට සෝවාන් වෙන්න සකදාගාම වෙන්න අරියත් වෙන්න එක අවශ්‍ය වෙන්නේ. ඒ නිසා මේක කාටවත් ඔප්පු කරලා ගන්න කියන්නත් එපා. මේක නොගත යුතුයි කියලා පැත්තකට දාන්නත් එපා. මොකද අපේ විශේෂ ශිෂ්ටෙන් යහපැත්තේ තියෙන එක. අපෙන්දුනේ උඩු හිත යටිහිත කියන සංකල්පයේ බෞද්ධ දර්ශනේ නෑ. ඒක සිග්මන්ඩ් ෆ්‍රොයිඩ් කාල් ජුන් කියන දෙන්න ගොඩක් දිනු කරා. දිනු කරලිවලා කිව්වා අයිස් කැල්ලක් වතුරට දාපුවාම අයිස් කැල්ලි 10න් එකක් වතුරින් උඩ යනවා 10න් 9ක් යටතියි. ඒ උඩ තියෙන කැලලට කියන්නේ the tip of the iceberg කියලා. විශාල අයිස් කුට්ටියක් ගත්තත් පුංචි අයිස් කුට්ටියක් ගත්තත් ඒක උඩු කර තෙරපම කොහොමද අයිස් කැල්ලක් අංශක 4න් පල්ලෙහාට සීතල වෙනකොට ප්‍රසාරණය වෙනවා. ප්‍රසාරණ වීම නිසා අයිස් වතුරේ පාවෙන. හැබැයි පාවෙන්නේ හරියටම ප්‍රොපෝෂන් එකට හරියට සමානුපාතිකව 100ට 10ක් වතුරෙන් උඩ 100ට 90ක් වතුර යට. අර වතුර යට තියෙන 100ට 90 පේන්නේ නැහැ. අපි උතුර ද්‍රවයට ගිහිලා බැලුවොත් අයිස් කුට්ටි පාවෙන. පාවුණාට පේන්නේ මතුවෙච්ච ටිප් එක විතරයි. විශාල කුට්ටි යට තියෙනවා. හොඳටම වතුර පෑදිච්චාම කිසිම රැල්ලක් නැති වෙලාවට විතර යටතට්ටුව පේන. ඒකේ උඩුකුර තෙරපොමුට තමයි 10%න් 10%ක් මතුවල තියෙන. ඒ වගේ සිග්මන්ඩ් ෆ්‍රොයිඩ් සහ කාල් ජුන් ඊට පස්සේ ඇත්තටම පටේර විද්‍යාඥෝ මානසික විද්‍යාඥෝ කියලා දැනගත්ත අපේ මනසෙම ප්‍රකාශිත කොටස 10%යි. හැබැයි අප්‍රකාශිත අපේ গুপ্ত ආශාවල් රහසෙන් යටපත් කරගෙන බුද්ධ විඳින ආශාවල් තියෙනවා ගොඩක්. ඒවා යටින් ක්‍රියාත්මක වෙනවා. ඒකේ උඩුකුර තෙරපොමුට තමයි මතුවෙච්ච කොටස වැඩ කරන්නේ. නමුත් මට වුණත් මටත් පේන්නේ නැහැ යටි කොටස. ඒක සාමාන්‍ය චිත්‍රපටයක් නැහැ. වේදිකා නාට්‍යයක් බලනකොට වේදිකාවේ ඉස්සරහ තියෙන ටික විතරනේ අපිට පේන්නේ. නළු නිළු අඳුනේවා, වෙස් ගන්නන දේවා පෙන්වන්නේ නැහැනේ. ඒ හරියක් නැතුව චිත්‍රපටය මේ නාටකවන් නටන්න බෑ. ඒ වගේ කියනවා විතරේ පිටිපස්සේ වෙන දේවල් කියලා. ඉස්සරහට එන්නේ ලයිට් ෆ්ලෑෂ් ලයිට් දාලා ඔක්කොම කරලා මේකප් කරලා ආපු නළු නිළිය විතරයි. අන්න ඒ වගේ අපේ ජීවන නාඩගමේ 10%ක් විතර තව කෙනෙකුට බලලා කියන්න පුළුවන් මං ගැහුවා. 90%ක්ම গুপ্তයි. ඒ গুপ্ত තුලකම තුල බයලජ්‍ය දෙක නැහැ. හොඳ නරක තේරුමක් නැහැ. හොඳින් හෝ නරකින් තමන්ගේ බලය තහවුරු කරගන්න ආසාවල් ඉස්සර කරන්න වැඩ කරනවා. නමුත් අපි සමාජයට අහු වෙන්නේ සමාජයට දැනෙන්නේ අපෙන් ප්‍රකාශිත කොටස් ටික විතරයි. ඒකට කියනවා වීතික්කමනේ වෙච්ච කොටස් ටික විතරයි සමාජයට පේන්නේ. උල්ලංඝනය වුණොත් විතර අපි ක්‍රියා කෙරුවොත් සමාජයට පේනවා, කතා කෙරුවොත් පේනවා. මොකද කතා නොකර මට කෙනෙක් එක්ක මුවින් නොබැන ඉන්නවා කියලා කියන බනින්න ඕනේ, බැන්නේ නැහැ. ලැජ්ජාවට බයර කරබන් ඉන්න. හැබැයි අහුවෙච්චලා බෙල්ල කන තරමට තරහක් තියෙනවා. ගැහුවේ නැහැ, මැරුවේ නෑ, හැබැයි කලාවක් આવොත් මරන්න පුළුවන්. අන්න ඒ වගේ අපි මරණ, ගහන, හොරකම් කරන, කාමීච්ඡාචාරය කරන, වචන කතා කරන තැනට ගියාට පස්සේ සමාජයට අහු වෙනවා. නමුත් ඇතුළේ මේ ගොජ දාගෙන ඉන වෙලාවේදී ඒක සිද්ධ වෙන්න පසු වීම සකස් වෙන වෙලාවේදී හොඳට දැනගෙන හිටියොත් Tamanට තේරෙනවා.
මෙයාත් එක්ක මට තරහක් තියෙනවා, මෙයාත් එක්ක මට ආදරයක් තියෙනවා, මෙයාට මට ගහන්න හිතෙනවා, මෙයාට මට තිප වෙනඳ ගන්න හිතෙනවා කියලා තේරෙනවා. නමුත් ඒක අනිත් එක්කනට තේරෙන්නේ නැහැ. මේ වාගේම තව කොටසක් තියෙනවා ඊටත් යටින් මටම තේරෙන්නේ නැහැ. අපි එක දවසක් සාකච්ඡා කරා තමන්න බීතිකාවල් හිතේ තියෙනවා. බුදුමාකර අපුල දේවක් මොනවදෝ යටිපහුවේ. එයාට දන්නේ නැහැ. දන්නවා මට අන්ධකාරට බයක් තියෙනවා. මට මේ මේ සමහර වර්ණ දකින්න වල බය හිතෙනවා. මට බල්ලෝ දකින්න වල බය හිතෙනවා. මට සර්පයෝ දකින්න වල බය හිතෙනවා. ඇයි කොහෙන්ද එන්නේ දන්නේ නැහැ. ආන එව්ව ඊටත් යට. ඒ නිසා බෞද්ධ සංකල්පයේ හැටියට යටි තුඩු හිත නෙවෙයි වීචික්කම භූමි පරිඋත්තාන භූමි අනුසය භූමි කියලා කෙලස් මට්ටම් තුනක් කතා කරනවා. ඒ නිසා බටීර තියෙන මේ උඩු හිත යටි දෙක ටික සවිස්තරයි බුද්ධ ධර්මයේ තියෙන එක. සම් යම් සමානකමකුත් තියෙනවා. නමුත් බුද්ධ ධර්මයේ විස්තරය අඩඩ හුඟක් දියුණුයි. ඒ නිසා බටහිර මානසික විද්‍යාව තාම වනුගාන වයසකවත් නැහැ. තාම බහතෝරණ වයසකවත් නැහැ බුද්ධ ධර්මයේ දින විස්තරات එක බලනකොට. නමුත් බුද්ධ ධර්මයේ මේ විදියට බලලා පිස්සෝ කියලා වෙන් කරන්න හදන්නෙත් නැහැ. පිස්ස දොස්තරලා කියලා જાතියක් වෙන් කරන්න හදන්නෙත් නැහැ. දෙගොල්ලම එකම පවුලේ හොයි ඉන්නවා. අරගොල්ලෝ තමයි පිස්සු දොස්තරලා ඉන්නවා පිස්සෝ ඉන්නවා. වෙන වෙනම ලෝකෙව්වා. ඒ වවාගෙන කන ක්‍රම. අපේ පිස්සු කොන් කරන්නේ. අපිත් එක තියාන අපි දන්නවා අපේ පවුල කෙනෙකුට පිස්සු ඇදුනොත් ඒක අපේ නරක වෙලාව අපේ මනසත් එක්ක හදා අපි දාන gedara තියාන කටයුතු කරනවා. පිසන් කොටුවට දාලා ඕ පිස්සෙක් කියලා දැන් නම් ඉතේ කරනවා. මොකද දැන් අපිට ලංකාවේ පිසන් කොටු තියෙන නිසා නැත්තම් ඉස්සර තිබුණේ නැහැ. ඉස්සර කාට හරි මානසික අසහනයක් ආවොත් එයාට වැඩි අනුකම්පාව දීලා ගෙදරම තියාගෙන අනික් කට්ටියත් හදා බෙදා ගන්න. ඒක නිසා බටේට මානසික විද්‍යාවත් එක්ක සංසන්දනය කරනකොට අදහස් තේරුම් ගන්න ලේසි. ඇත්තටම පොත් කියවපහම ඒක තේරුම් ගන්න ලේසි. නමුත් බුද්ධ ධර්මයේ සර්වචනහසි ඉදිරිපත් කර විට ඒක ගොඩාක් ගැඹුරුයි. ඒක බොහෝම තාත්තිකයි. බොහෝම ප්‍රායෝගිකයි. නමුත් මට මන් දන්නවා මගේ දැනුම තියුණු වෙනකොට උගක් හේතුනේ බටහිරේක ඉගෙන ගත්තට පස්සේ බටහිර වචන බටහිර ප්‍රශ්න ඉදිරිපත් කරන එක හරි ලේසි. සර්වචනාංශිකේ දේවල් සංසන්දනය කරා. නැත්නම් අපිට සංසන්දනය කරන්න බැරිච්චහම අපිට කැපිපේන ගතියක් නැහැ. ඒ නිසා හොඳට කියවන්න බටහිර පොත්පත්වල තියෙන සඳහන් කියවන්න. හැබැයි මේ දෙකක් බටහිර සඳහන්ේ ආවේ දෙයන්නාංශි ලෝකෙම වුයි කියන කතාවේ. ඒ නිසා නේ මිනිස්සු හැම වෙලාවෙම නීචයි. අනුසය හැම වෙලාවෙම ਸਰබලධාරී දිව්‍යනාංශයේ නිර්මාණය. බුදුහාමුදුරෝ දේශනා කරේ එම නෙවෙයි උඹටත් ඕනනම් බුදු වෙන්න පුළුවන්. උඹව නිර්මාණය කරලා තියෙන උඹේ මෝඩකමෙන් විතරයි. අවිද්‍යාවයි තෘෂ්ණාවයි දෙක විතරයි තියෙන. ඒක නැති කරන්න පුළුවන්. ඒ නිසා උඹට අනේක ಜಾති සංසාරං සන්දහා විසං අනිපිසං ගහකාරං ගවේ සන්තෝ දුක්ඛා ಜಾති පුනප්පුනා. මේ ගේ හදන වඩුව උඹට මල්ලතයි. ආය හදන්නේ ආය නිර්මාණය නෑ. නිර්මාණය යන්නේ අවිද්‍යාව තිනකන් තමයි. තෘෂ්ණාව තිනකන් තමයි. ඉතින් ඒ නිසා සර්වචනාංශය කිව්වේ නෑ මේක ආගව නිර්මාණයක් කියලා. මම මගේම නිර්මාණයක් හැබැයි වැරදි නිර්මාණයක්. මගේ මෝඩකමෙන් ආපු නිර්මාණයි. ඉතින් මේ දෙක නිසා බටේට මානසික විද්‍යාව සහ බටේට කායික විද්‍යාව ආශ්‍යාකරේ කායික විද්‍යාව මානසික විද්‍යාවත් එක්ක පොඩි වෙනස්කමක් තියෙනවා. පොඩි නෑ ලොකුයි වෙනස. සංසන්දනය කරලා බලනකොට තේරෙනවා අර කැම වෙලාවන් පරාජිත මානසිකත්වයක් තියෙන්නේ මේකේ නෑ. මේකේ Tamanට ඕන නිවන් දකින්න පුළුවන් ගොඩ එන්න පුළුවන් කියන මානසිකත්වයක් මේකේ තියෙනවා. පූර්ණත්වයක් තියෙනවා ආශ්‍යාකරි බුදුහාමුදුරු දේශනා කරපු එක අරක කවදාකවත් නිවන් දකින්න බෑ. ඒක නිසා මේ බටේර මානසික විද්‍යාව සහ මේ ආශ්‍යාකරි තියෙන මානසික විද්‍යාව ගත්තාම වංචනික ධර්ම ගැන ෂටගති ගැන මායාවයි කියති ගැන බටහිර මානසික විද්‍යාව දන්නේම නැහැ. තවත් මේ අපේකේ ඕනේ තරම් දන්නවා අපි ෂට මායාවි වංචනික වැඩ වලට අහු වෙනවයි කියලා. ඒක දැනගන්න එක Taman තුලම තියෙන මේ වංචනික ගති ෂට ගති ලොකු ආධ්‍යාත්මික දියුණුවක් කියනවා. ඒ නිසා යටිහිත ගැන අවබෝධ කරගන්න බුද්ධ ධර්මයෙන් ඇහුවොත් කියන්න තියෙන්නේ මට හිතෙන්නේ යම් වෙලාවක ආනාපාන සති භාවනා කරලා ආනාපාන සතිය සම්පූර්ණයෙන්ම ගෙවිලා ගියා. ඒත් සතිය කඩා ගන්න නැතුව හිටියොත් යටි හිතට යන්න පුළුවන්. ඒක තමයි වෙන්නේ. ගොරෝසුරචී නානපාන ගෙවිලා 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 ඒ අරමුණ ඒ නිමිත්ත
ඒ සටහන ගෙවිලා ගියත් සතිය කැඩෙන්නේ නැතුව ගිහිල්ලා හොඳට පටල කරගත්තොත් අපිට දැක දැක දන දන යටිහිතට යන්න පුළුවන්. බටහිර මානසික විද්‍යාවේ එහෙම සාර්ථක ක්‍රම නැහැ. ඒකේ තියෙන්නේ නිද්‍රා ක්‍රමය, ඔය මෝහණය කරන ක්‍රම, එහෙම නැත්නම් මේ රසායනික ද්‍රව්‍ය ඉන්ජෙක්ෂන් ගහලා. ඇයි ඒක භයානකයි කොයි අතර යනවද දන්නේ නැහැ. බුදුහාමුදුරන් ක්‍රමේ කිසිම රසායනිකයක් නැහැ, කිසිම මත්වීමක් නැහැ. ගත්ත අරමුණ ගෙවෙන කම්ම භාවනා කරනවා. ඒක නම් යටිහිත කියලා පොතේ ලියලා නැහැ. නමුත් දල වශයෙන් ගන්න පුළුවන් එතෙන්දි තමයි අපේ හිත නොදන්න කාපට් එක උසලා යට බැලුවා වගේ තේරුම් ගන්න පුළුවන්. ජීවන Meditating is 30 minutes, our concentration is lost. So we gain less, and also we would like to learn Sakhan Bhavanava practically by following Venerable Thera's teaching. So one person told that he or she wished to sit longer so that can understand the pain more and more. It represents the other part. That means if the longer sitting is available, better. So therefore, that longer sitting and shorter sitting not necessarily depend on the age. So first day, any person come to the meditation, very difficult. If you go for cadeting and if you go to the camping, first day they give 15 minutes march, first 5 minutes rest. Another 15 minutes marching and 5 minutes rest. After the first day, your whole body is painful. You can't sleep. It's like so much of tiring. Second day also the same. Third day also the same. Then onward, it is not a pain. And if you go for farming, working with your mammary and kind of thing, first day, so much of pain. Second day also the same. Third day. Fourth day onward, you find it is being familiarized. So therefore, not necessarily. That is why organizers reduce the time from 1 hour to 45 minutes. So when you keep on doing, you may find the difference. And anyway, statement is correct. For any person, walking meditation is very interesting. When and where someone take an interest in the walking meditation, he or she can go a long journey. So therefore, I tried my best to give as much as information on the walking meditation. If someone wish to know particular questions, particular aspects of walking meditation, please specify these aspects. Please specify these details, so it will be very informative. General information given. But still I expect, I can understand, some may need more detail. Those who are really practicing, those who are really applying, are met up with these kind of demands. Those who are not practicing, they can't ask questions. They have no necessity for details. So I encourage this kind of a discussion, dialogue. Please raise the question as to what more, what detail, what aspects of the walking meditation we must discuss. So, මෙතන මං ඉස්සලත් ප්‍රශ්නයක් අහුව හොප් ස්ටෙප් එන් ජම්ප් කරනවාද එහෙම නැත්නම් ක්‍රීඩා කරනවාද කියලා. ක්‍රීඩා කරන ඕන කෙනෙක් දන්නවා ඇඟ වෝම් අප් කරන්න ඕනි ඉස්සරලා. ඊට පස්සේ තමයි අපි ක්‍රීඩාවට යන්නේ. ඕනේ ජවන සහ පිටියේ ක්‍රීඩාවක් කරන්න ඉස්සලා පිටින වැඩි රවුන්ඩ් 3 4ක් දුවලා ඇඟ මොබිලයිස් කරන්න ඕන. වෝම් අප් කරන්න ඕන. වෝම් අප් කරාට පස්සේ තමයි අපිට ඉවෙන්ට් එක කරන්න පුළුවන්. ඒ වාගේ තමයි සර්වචනාංශිකේ ප්‍රථමයෙන් සක්මන් භාවනා කරපුවාම අපේ ඇඟේ ශක්ති, ඒ වගේ උනන්දුව, ඒ වගේම අවදි භාවය, කර්මණ්‍යකම වැඩි වුණාට පස්සේ තමයි කීල පරියන්කට යන්න ඕනේ. මේක හුඟක්
වැදගත් වෙනවා උදේ පාන්දරට. උදේ පාන්දරට එහෙම නැගිටලා සක්මන් නොකර භාවනාට කියොත් අර සීතල ගතියත් එක්ක නිින්දට යනවා. නිින්ද නොයාමට නම් නැත්නම් මේ වටිච්ච වටිනා වෙලාවේ අවදි භාවය ඇති කරන්න සක්මන් කරලා වෝම් අප් කරලා මේ ඒකේ බුරුම ස්වාමීන් වහන්සේ මං භාවනා කරනකොට දීපු නිදර්ශන තමයි හුඟාකල් ගැරේජ් එක තිබුණ වාහනයක් එක සැරයක් ස්ටාර්ට් වුණාට පාරට දාන්න එපා. ස්ටාර්ට් වුණාට පස්සේ ටිකක් එන්ජින් එක රත් වෙනකන් දුවලා එන්ජින් එකෙම චාර්ජ් වෙන්න ඇරලා බැටරිය ටිකක් චාර්ජ් වෙනකන් ගැරේජ් එකේම රත් කරලා දැම්මොත් පාරට හිටියත් සෙල්ෆ් ස්ටාර්ටර් ෂුවර්. එනත එක පාරක් ස්ටාර්ට් වෙච්ච ගමන් පාරට දැම්මොත් එහෙම අනික් ගමන හිටියොත් එන්ජින් එක රත් වෙලා නැහැ, බැටරිය චාර්ජ් වෙලා නැහැ, පාර මැද ගමන අත බාධා වෙන්න පුළුවන්. ඒ නිසා එන්ජින් එක ස්ටාර්ට් කරන්න ස්ටාර්ට් කරලා ගමනට යන්න ඉස්සෙල්ලා වෝම් කරන්න. ඒකෙම ටිකක් චාර්ජ් වෙන්න දෙන්න ඕනේ. ආනේ ඒක තමයි සක්මනේ කරන්නේ. තව සමහරු කියනවා සක්මන් භාවනාවයි පරියක භාවනාවයි බත් කන්න ඉස්සෙල්ලා අත හොදනවා වගේ කියනවා. අපි හැන්දෙන් ගැරපෙන් ගොඩක් කරලා කන જાතියක් නෙවෙයි. ඒ නිසා අපි බත් කන්න ඉස්සෙල්ලා අත හොදනවා. ඒ වගේ තමයි අත හොදන්න නැතුව කෑවොත් අතේ තියෙන ජරාව මේ ආහාරයට යනවා වගේ අත හොදනවා වගේ තමයි සක්මන් භාවනාව. පරියක භාවනා ඊට පස්සේ බත් ටිකක් කනවා. ඒ නිසා මේ දෙක හැම වෙලාවෙම මෙවැනි සම්බන්ධතාවයක් තියාගත්තොත් භවනා ඉච්ඡරම ඇඹුල් වෙන්නේ නැහැ, අමිහිතතාවයටපත් වෙන්නේ නැහැ. ඔය පැය භාගයක් විතර අරගෙන තියෙනවා. තව තියෙන පැය භාගයක් විතර කාලේ මම ඉංග්‍රීසියෙන් සහ සිංහලෙන් ලියපු දෙන්නගෙම ඉල්ලා හිටිනවා. මේ බලාපොරොත්තු වෙන සක්මන පිළිබඳ තොරතුරු මොන පැත්තද ඕනේ කරන්න කියලා කරුණාකරලා ඉදිරිපත් කරන්න එක මුකක් වැදගත් වෙයි කියලා මම හිතනවා. ප්‍රශ්න නාහනායකෙත් ප්‍රයෝජනේ පිරිසේ ඉන්ෂා කවුරු හරි සක්මන් කරලා දැනගන්න තොරතුරු කැමති නම් කරුණාකරලා ඉදිරිපත් කරන්න කියලා මම ඉන්නවා ප්‍රශ්න ස්වරූපේ. දැයි තේ විශේෂ වෙන අහන ප්‍රශ්නක් නැත්නම් අපි මෙතනින් සතිවාරේ සමාප්ත කරමු කියලා මම යෝජනා කරනවා. කාට හරි තියෙනවද සක්මන පිළිබඳව කල්තබ ප්‍රශ්න අහන්න ඕ වෙන මොන හරි සක් භාවනා ගැන තියෙනවා එහෙනම් මේ ලා ප්‍රශ්න නගන්න නැත්නම් අපි මෙතනින් සතිවාරේ සමාප්ත කරන්නයි බලාපොරොත්තු වෙන්නේ. දැන් අපි පළවෙනි දවසේ පළවෙනි අවසාන සතිවාරය මෙතනින් සමාප්ත වෙන්නේ. ඉතින් අපි මේ ඊට පස්සේ පුළුවන් තරම් සක්මන ගත කරලා නින්දරයි ගත වෙන්න බලාපොරොත්තු වෙන්නේ. සම්බන්ධ වෙච්ච ශිළු දෙනාටම තෙරුවන් සරණයි.